විශ්වාසය, බලාපොරොත්තුව, ප්‍රේමය සදාටම පවතින ධර්මතා තුනකි. එයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ඉතින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි මේ දින කිහිපේ පුරාවටම මෙනෙහි කළේ ප්‍රේම පාරමිතාව. ඉතින් ප්‍රේම පාරමිතාව අවසාන කරන්නේ මේ ආකාරයටයි. ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය සදාටම පවතින ධර්මතා තුනක්. එයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ඉතින් අපිට ප්‍රේමය කියලා කියන්නේ දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ ප්‍රේමය. ඉතින් මේ ප්‍රේමයේ උපරිමය අපිට පෙන්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ, මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. උන්වහන්සේ ප්‍රේම කළේ කොහොමද? උන්වහන්සේ සතුරාට පවා ප්‍රේම කළා. උන්වහන්සේට විරුද්ධකම් කරපු අයට පවා ප්‍රේම කළා. අන්න එසේ අපිටත් කරන්නට පුළුවන් නම් අපිත් උන්වහන්සේගේ නියම ශ්‍රාවකයෝ, අනුගාමිකයෝ. ඉතින් අපට හිතෙන්නේ අපට වෛර කරන අයට වෛර කරන්නයි, වින කරන අයට වින කරන්නයි, නපුර කරන අයට නපුර කරන්නයි. නමුත් ඒකෙන් කවදාවත් අපිට ජයග්‍රහණයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ප්‍රේමය තුළ අපේ ජීවිත කරනකම්. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ අපිට, මාගේ ප්‍රේමයෙහි පවතින්න. අපි උත්සාහ කරමු උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින්නට අපිට පුළුවන් ආකාරයට. ඉතින් අද දවස ඒ ප්‍රේමයානන් වන ස්වාමින් වහන්සේ ඔබේ ජීවිත උන්වහන්සේගේ ආදරෙන්, ප්‍රේමයෙන්, කරුණාවෙන් පුරවලා ඔබ කරන කියන හැම කාර්යයක්ම සඵලමත් කර දෙන වාසනාවන්ත දවසක් ඔබට ජෙසු පිහිටයි.